පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. දැන් අඬු පිටල මාස දෙකකට කිට්ටුවෙන්නේ නෝ. කාලයක් නැහැ. ඉතින් අපි රජයක් වශයෙන් මේ පියවර ආරම්භ කරනවා. විශේෂම ලක්ෂයකට රැකියාව අවස්ථාවන් දින වැඩ පිළිවෙල ඇතුළු වැඩ පිළිවෙල කිපයක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ අතර තුරේ තමයි මේ කාගේ ආන්දෝලනයට හේතු වුණු හඬපට නිකුත් වුණේ. ඉතින් ඒකෙම පේනවා පසුගිය කාලේදී මොනතරම් බලපෑමක් කරලා තියෙනවද කියලා අධිකරණයට. දැන් හැම තීන්දුවකටම දැන් සැකයෙන් බලනවා. මේකට කොහෙන් හරි බලපෑමක් ආවද කියලා. ඉතින් මේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් ඇත්ත වශයෙන්ම සමහර තීන්දුව නෙමෙයි සමහර නඩු දාලා තියෙන්නේ මේ වාහනයක් පාවිච්චි කරපු එක. වාහනයක් පාවිච්චි කරන්නට අවසර දීම ඇමතිවරයෙකුට විරුද්ධව තියෙන මං හිතන්නේ විමල් වීරවංශම මුතුවාරි තියෙන්නේ වාහනයක් පාවිච්චි කරන්න අවසර දීම. සංස්කෘතික අරමුදල විනාශ කළ දාලා සමහර තැන්වලට මිලියන 40 ගණන් දීලා මිලියන 96 පොරොන්දු වෙලා දැන් ලයිස්තු අරගෙන එනවා අපේ කාව. හැම තැනම බාගෙට හදපු ගොඩ නැගිලි. ඉතින් මේ තත්ත්වයන් තමයි අපිට දැනට පේන්නේ. ඉතින් මේ තත්ත්ව යටතේ තමයි අපිට මේවා නිවැරදි කරගෙන ඉදිරියට යන්න කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. Breaking.lk